මධ්‍යනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත තනංජය පමුණු හේන්ද්‍ර මම දිමුතු ඒකනායක මඩවල ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා පිලිපීන සම්බන්ධතා තර ක්‍රමින් කිවිසුම් පහකට අත්සන් සබරගමු වෛද්‍ය පීඨයේ අගමැති ප්‍රධානත්වයෙන් සිසු අයිතියට ගෝඨාභයට එරෙහි නඩු විභාගය විශේෂ මහාධිකරණයේදී දිනපතා ප්‍රදේශ කිහිපයකට තද සුළං බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විශ්වාස භංගයේ ඡයකණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් අවබෝධතා කිවිසුම් පහකට අත්සන් තැබුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ මැතිතුමා අතර හමුව එරට ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා ඉන් අනතුරුවයි රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා කිවිසුම් වලට අත්සන් තැබුණේ ආරක්ෂක සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා කිවිසුමකට අත්සන් තැබුණා පිලිපීන රජය වෙනුවෙන් ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ඩෙල්ෆින් ලොරෙන්සෝ මහතා ඊට අත්සන් තැබුවා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබුවේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතායි සංචාරක සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා කිවිසුමට අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා පිලිපීන සංචාරක දෙපාර්තමේන්තු ලේකම් බර්ඩිට් රොමුලෝ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් ඊට අත්සන් තැබුවා කෘෂිකර්ම සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා කිවිසුමකට අත්සන් තැබුවේ ඉන් අනතුරුවයි අධ්‍යාපන සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ කිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබුවේ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මියයි පිලිපීන උසස් අධ්‍යාපන කොමිසමේ මහාචාර්ය ඊද වේරා මහතා පිලිපීනයේ වෙනුවෙන් ඊට අත්සන් තැබුවා කෘෂිකර්ම තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ කිවිසුමකටද මෙහිදී අත්සන් තැබුණා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ පිලිපීනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලයයි කිවිසුමට එළඹුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි පවරා ඇති නඩුව ජනවාරි මාස 22 වෙනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය අද නියෝග කළා डी राजपक्ष अनुस्मरण कौतुकारी राज्य मुदल रुपया मिलियन तीस तुनाई दशम नमयाक सावध्य पर्यरण कलेकिन सिद्धि संबंधी नीतिपतिवरिया गुणकल नडवाक संबंधी विभाग अदसिदुकिरुणे इडमकुड किरीमे हा संवर्तिनी किरीमे संस्थावे सभापतिवरिया अधिकरणे पेनेसिटिमिन नडवट अदाल लेखन संबंधी वार्तावक इदिरिपत्कल अतर ए अणु वित्ति पार्श्वे इल्लाति बोहो लेखन लबादीमट कटयुतु करन बव दैन दुन्ना මියතර මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් එනම් ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සේවය කළ නිලධාරීන් නඩු විභාගයේ ආරම්භ වීමට නියමිත කාලය තුළ විදේශගත වීමේ සූදානමක් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා. ඔවුන් විදේශගත වූහොත් පැමිණිලි පාර්ශවයට අගතියක් විය හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. ඒ අනුව මෙම නඩු විභාගයේ අතරතුර සාක්ෂිකරුවන් විදේශගතවන්නේ නම් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය සාක්ෂිකරුවන්ට නිවේදන මගින් දැනුම් දීමට රජිස්ටාර්වරයා නියෝග කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ පෙනී සිටියා. සම්පත් අවේකුන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්වෙති බෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට යත් රුපියල් මිලියන 600ක මුදලක් ලබාගෙන එම් මුදල් වංකලිස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවලට වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරුතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැලපිටිය නාය එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති අභියාචන පෙත් සම්විභාගය අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ අනුව මෙම අභියාචන පෙත්සම මාර්තු 8 විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විනිසුරු දීපාලේ විජේසුන්දර මහත්මිය නියෝග කළා. මෙම අභියාචන පෙත්සමට අදාළ නීති පිටිවරයාගේ ලිඛිත දේශන පෙබරවාරි මාස 5 වනදා ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළා. කෘෂි භෝගවලට හානි සිදු කරන සේනාතලඹුවා මර්ධනයට කෘෂිකර්ම අමාත්‍යාංශය මෙවැනි විටත් පියවර රැසක් ගෙන තිබෙනවා. බඩේරිංගු වගාවට දැඩි හානි සිදු කළ සේනා දළඹුවා
වී ඇතුළු සෙසු භෝගවලට ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. සේනා දළබුවා මර්ධනයට විශේෂ පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ තුලින් දළබුවාගේ ව්‍යාප්තිය පාලනය කළ හැකි වුවද දළබුවා සම්පූර්ණයෙන්ම විනාශ කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් දළබුවා සම්පූර්ණයෙන් විනාශ කළ හැකි ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. උතුරු මැද සබරගමු පළාත් සහ මාතර ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට සේනා දළබු අවධානම පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. මාතර හක්මන මාලිම්බඩ සහ යටියන යන ප්‍රදේශවලින් සේනා දළමුවන් සහිත බඩේරිඟු විශාල වශයෙන් හමුවීම සමග සෙසු බොහෝගවලට ව්‍යාප්ත වීම පාලනය සඳහා පියවරගෙන ඇති බව මාතර දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ධර්මප්‍රිය නානායකාර මහතා පවසනවා. මේ දළමුවා නිසා ලොකු හානියක් මේ ප්‍රදේශයට එළවලා තිබෙනවා. අපිට අවශ්‍යයි වී වගාව ඇතුළු අනිකුත් එළවලු පළතුරු පටයන බෝගර ආරක්ෂා කරගන්න අපි ඒ සම්බන්ධව සීලම ගොවි මහතුරුන් දැනුවත් කරගනිමින් කෘෂිකර්ම ව්‍යාප්ති අංශය දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය විදිහට සීලම නිලධාරීන් එකට එකතු වෙලා මේ වන විට සීලම මර්ධන කටයුතු ආරම්භ කරලා ගොවීන් දැනුවත් කරලා ඒ ව්‍යාප්ති කටයුතු ඉතාමත්ව සාර්ථකව මාතර කරගෙන යන බව මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. සේනා දළඹු ව්‍යාප්තිය හේතුවෙන් තම වගාවන්ට සිදුව ඇති හානි තක්සේරු කර සහන ලබා දෙන ලෙසයි ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ. බලධාරීන් බලන්න ඕන ඉක්මනින්ම විකල්පයක් ගන්න ඕන. මේකෙන් පස්සේ කුඹුරුවලට යන්න පුළුවන්. අපේ ප්‍රධාන වගාවට. අපේ ප්‍රධාන වගාව ආරක්ෂා කර දෙන්න. සුළු වීදමක් හෝ දීලා විනාශ කරලා දාලා ඌදුර පාලනය කර ගැනීමට කටයුතු කරන්නයි කියලා තමයි කියන්නේ. ගොවි ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. තක්සේරු කටයුතු සඳහා විශේෂ කණ්ඩායමක් ඉදිරි සතියේදී යොදවන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතා ප්‍රකාශ කළේ. මේ දවස්වල බඩිරුගු කරල් මේරීමේ පවතිනවා. බඩිරුගු ශාකය චේත්‍රයෙන් ඉවත් වෙනවත් එක්කම මේ සතුන් අනිකුත් භෝග සඳහා හානි කිරීමේ ප්‍රවණතාවය වැඩි. බලාපොරොත්තු වෙන්නේ මේ විවගාව මේ සේනා දළබෝගෙන් ආරක්ෂා කර ගැනීම සඳහායි. නිලධාර මහත්මාවත් පින් ලබා දෙන උපදෙස් පිළිපදලා මේ ශාස්ත්‍රය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් අස්වැන්න 15% විතර අඩු වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එය තක්සේරු කිරීම මේ සති දෙකෙන් පටන් අරගෙන දිගටම කරගෙන යනවා. ඇස්ටිමේන්තු කරලා කොච්චර හානි වෙලා තියෙනවද සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිසු අයිතියට පැවරුණා. රත්නපුර මහරෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමද අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම උත්සවවලට සහභාගී වීමට පෙර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුර මහසමන් දේවාලයේ වෙත ගොස් ආගමික වතාවත් වලට සහභාගී වුණා. සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අමිතාගොඩ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ මෙහිදී විශේෂ බෝධි පූජා පින්කමක් සිදු කළා. මැතිඅමතිවරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා සිසු සිසුවියන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් දැනටම බඳවාගෙන තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව රත්නපුර මහරෝහලේදී ලබා දීමට නියමිතයි. රත්නපුර මහරෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමේ කටයුතුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රෝහල වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළා. රෝහලේ වාට්ටු කිහිපයක් වෙත ගිය අග්‍රාමාත්‍යවරයා එහි කටයුතුද සොයා බැලුවා. 2019 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද සිදු කෙරුණා. සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය ගිරි උල්ල ගණේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්ුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව දිවයිනේ සියලු රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. මේ අතර පාසල්වල ප්‍රාථමික අංශ සම්බන්ධ කර ගනිමින් එකට වවමු එකට වැඩෙමු විශේෂ රුක් රෝපණ වැඩසටහනද ක්‍රියාවට නැංවෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. යුද හමුදාව භාවිත කළ උතුරේ ඉඩම් අක්‍ර 1202ක් යලි මුල්ලයිතිකරුවන් වෙත ලබා දීමේ තවත් අදියරක් ලබන සඳුදා ආරම්භ කෙරෙනවා. යුද සමයේදී යුද හමුදාව වෙත පවරාගත් ඉඩම් මුල්ලයිතිකරුවන් වෙත ලබා දීම අදියර කිහිපයක් යටතේ මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව උතුරු පළාතේ හමුදාව පරිහරණය කළ ඉඩම් අයිතිකරුවන් වෙත ලබා දීම සිදු කෙරෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 972ක් මුලතිව් දිස්ත්‍රික්කයේ අක්කර 120ක භූමි ප්‍රදේශයක යුද හමුදාව වගා කටයුතු සිදු කර තිබුණා. නාචි කුඩා, වෙල්ලකුලම් හා උදාර් කට්ටුකුලම් යන ප්‍රදේශවල ඉඩම් මෙසේ නිදහස් කෙරෙනවා.
මීට සමගාමීව යාපනීය දිස්ත්‍රික්කයේ අක්කර 46ක් සහ වවුනියා දිස්ත්‍රික්කයේ අක්කර 63ක් මුල් අයිතිකරුවන් වෙත ලබා දීමටද නියමිතයි. නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඇතමුන් සිදු කරන ප්‍රකාශ පදන විරහිත බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ඒකමතික යෝජනාවක් සම්මත කරලා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයක් පටන් ගත්තා. ඒ පටන් ගත්ත ඒ වැඩපිළිවෙල තුළ වියවුතු වෙනස්කම් පිළිබඳව විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේක කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් නෙමෙයි. ඒ වගේම මේ විශේෂඥ වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තාම කිසිම වෙලාවක සලකා බලලා නැහැ. එහෙම තීද්දි කිසිම පදනමක් නැතුව මේ ව්‍යවස්ථාවක් අරන් එනවා, රට බෙදන්න යනවා, බුදුදහමට ප්‍රමුඛත්වය දෙන්නේ නැහැ කියලා මේ කියන මේ කතාව සම්පූර්ණ පට්ටපල් බොරුවක්. බොහොම පැහැදිලිව කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය ඒකීය රටක් වෙනුවෙන් පෙනී ඉන්නවා. විශේෂඥ වාර්තාවේ කියන්නේ ඒකීය රටක් සඳහා ව්‍යවස්ථාවක් සකස් කරන්න කියන. දිවයිනේ ප්‍රදේශ කිහිපයක තර්මක තදසුලන් නැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික් හැරුණුකොට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරන්නේ. දිවයිනේ බස්නාහිර පළාතේත් මඩකලප සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පමණ පසු වැසියෝ කිකුරුම් සැත වැසි ඇතිවීම හැකියාවද පවතිනවා. දිවයිනේ වයඹ, නැකෙනහිර, ඕව, උතුරු මැද සහ බස්නාහිර පළාතල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිටිමිත 5 කිලෝමීටර් 40 දක්වා වේගෙන් හමන තරමක තද සුළං නැතිවීම හැකියාවද පවතිනවා. හම්බන්තොට සිට පොතින් හරහා මඩකලප දක්වා වෙලට ඔබෙන්නන මොහොත ප්‍රදේශවල තනින් තන වැසියෝ කිකුරුම් සැත වැසි ඇතිවන අතර කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වෙලට ඔබෙන්නන මොහොත ප්‍රදේශවල සංස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසියෝ කිකුරුම් සැත වැසි ඇතිවීම හැකියාවක් පවතින්නේ. දිවයින වටාවන මොහොත ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හබන අතර සුළඟ වේගය 5 කිලෝමීටර් 30 40 අතර ගයක් ගන්නවා. එවැගේම මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙලට ඔබෙන්නන මොහොත ප්‍රදේශවල සහ මාතර සිට මඩකලප හරහා ත්‍රිකුණාමලය දක්වා වෙලට ඔබෙන්නන මොහොත ප්‍රදේශවල සුළඟ වේගය විටින්නට 5 කිලෝමීටර් 50 සිට 60 පමණ දක්වා වැඩි වීමට ඉඩ පවතිනවා. එවිට එම මොහොත ප්‍රදේශ විටින්නට රළු වෙන්න පුළුවන්. වික්‍රම සෑට වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්. එවිට එම මොහොත ප්‍රදේශ තාවකාලික රළු වීම හැකියාවද පවතිනවා. දිවර සහනායක ප්‍රචාර මෙල් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න සිල්ලා සිටිනවා. දඹුල්ල ගලේවිල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කළ වැව් දෙකක් ජනතා ආයතනයට පත් කෙරුණා. ඒ අතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ තොරතුරු තැන්. දඹුල්ල ගලේවිල අලුත් වැව සහ කොරගොල්ල වැව් ප්‍රතිසංස්කරණය කර ජනතා ආයතනයට පැවරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැව් ප්‍රතිසංස්කරණය තුලින් ප්‍රදේශයේ ගොවි ජනතාවට යලමහ කණ්ඩවල වගා කටයුතු ගැටලුවකින් තොරව සිදු කළ හැකි. අලුත් වැව ප්‍රතිසංස්කරණය සඳහා රජය රුපියල් ලක්ෂ 34ක් වැය කළ අතර කොරගොල්ල වැව ප්‍රතිසංස්කරණය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 24ක්. මේ වැව අවුරුදු 300කටත් වඩා පරණ වැවක්. ඒ නිසා රජයේ ගරු ඇමතුමා මේකට මුදල් දීලා මේ කරපු මේ වැවේ ප්‍රතිසංස්කරණය ඉතාම වැදගත්. මේ බණ්ඩක හදලා සම්පූර්ණ මේ වාහන උස්සලා දීපු නිසා මේ තරේ කුඹුරුම් යන සෑහෙන ගොවිතැන කරන සෑහෙන පහසුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ රජයට ස්තුතිවන්ත වෙනවා. මතුගම අලුබෝගහ වත්ත මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. වසර ගණනාවක් තිස්සේ මාර්ගය අබලංගව පැවතීම හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ දුන්නා. ප්‍රතිසංස්කරණය කළ මාර්ගය ජනතා අයිතියට පැවරුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ගය ප්‍රතිසංස්කරණය කර තම ගැටළු වලට විසඳුම් ලබා දීම පිළිබඳව ජනතාව සිය ප්‍රසාදය පළ කළේ මේ ආකාරයෙන්. ධර්ම කියනවා නම් මිනිස්සුකර යන බැරි තරමට අබලංග වෙලා තිබුණේ මෙම රජයෙන් ඉතා අගන විදියට පාර නිම කළ දුන්නා. ඒ වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අලුබෝගහවත්ත ප්‍රදේශයේට බොහොම අඩුපාඩුවක තිබූ මේ පාර ඇත්තටම ප්‍රතිසංස්කරණය කර දීම පිළිබඳව මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වාද්දුව මැලෑගම නව මාත්‍රෝසායන ගොඩනැගිල්ල විවෘත කිරීම බස්නාහිර පළාත් අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නවීන පහසුකම් වලින් යුතුව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 10ක්.
අම්බලන්කොඩ රන්දොඹේ මුහුදු තීරයේදී අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයාගැනුණා. නාවික හමුදාව දින දෙකක් පුරා කළ මෙහෙයුමකදී සිරුර සොයාගැනුණේ. තරුණියගේ සිරුර සොයාගැනුණේ ඊයේ පස්වරුවේ. සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා. රන්දොඹේ මුහුදු තීරයේ පාවහන් යුවලක් බෑගයක් සහ දුරකථනයක් තිබී හමු වූ අතර ඒවායේ හිමිකාරිය අතුරුදන්ව ඇති බවට සැකේ මතයි මෙම මෙහෙයුම සිදු කෙරුණේ. අත්බෑගේ තිබූ තොරතුරු මත ඇය දොඩම් දුව කටුතම්පේ ප්‍රදේශයේ පදිංචිකාරියක බව සොයාගෙන තිබෙනවා. පසුගිය 15 වනදා රැකියාව සඳහා නිවසින් පිටව ගියද ඇය යළි නිවසට නොපැමිණි බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා. සිදුවිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. රුපියල් කෝටි 6කට වඩා වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයයි වැටලීම සිදු කළේ. ඒ අනුව මාලඹේ කඩුවෙල මාර්ගයේදී මෙසේ අත්අඩංගුවටගත් මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 24ක්. මෙම මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගැනුණා. සැකකරු රාජකීය ඔබේසේකරපුර සහ කඩුවෙල කොතලාවල යන ප්‍රදේශවල පදිංචිකරුවෙක්. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විද්‍යාලයට අනුයුක්ත නාවිකයන් පිරිසකුයි වැටලීම සිදු කළේ. පුත්තලම පාලවිය ප්‍රදේශයේදී සැකකරු සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනුණේ ඒවා ප්‍රවාහනය කරමින් සිටියේදී. ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගැනුණා. සැකකරු සහ ත්‍රිරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම මද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. සවස් දෙකට අපගේ පෑන් පෑය පුවත් විකාශයේ බලාපොරොත්තු වන්. සුබ දවසක්. www.itnnews.lk